නිරෝගිමත් දවසක් වේවා. වල හැමෝම ආදරෙන් පිළිගන්නවා නිරායස යුටියුබ් චැනල් එකට. පරිප්පු අඬුකෝප්පෙන් එකක් ගෙදර තියෙනවා නම් 3 දෙනෙකුට සෑහෙන්න. බන්නිස් වගේ පිම්බෙන මෙන්න මේ වගේ රොටි 8ක් ගෙදර හදාගන්න විදිහ තමයි ඔයාලට අද කියලා දෙන්නේ. බර වැඩි කරගන්න නැතුව රැයට කන්න පෝෂණීය සැහැල්ලු ආහාරයක් මේක. ඉතින් පොඩි බබාලට එහෙම ගොඩාක් ගුණයි. මේක කන්න කිසි දෙයක් ඕනේ නැහැ, නිකනුත් කන්න පුළුවන්. ඒ වුණාට ඔයාලට කරියක් ඕනේ නම් කරියක් හදාගන්න පුළුවන්. නිරායස් YouTube channel එක තාම subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් අලුත් වීඩියෝ ගෙනාපු ගමන් එතකොට ඔයාලට බලන්න පුළුවන්. පරිප්පු අඬුකෝප්පෙන් එකක් මම මේ බෝල් එකට දාගන්නවා. හාල් මේස හැඳි දෙකක් දාගන්නවා. මම දාගන්නේ සුදු හාල්. ඔයාලට ඕනම හාල් జాතියක් දාගන්න පුළුවන්. රතු කැකුළු දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක වතුර දාලා හොඳට සෝදන්න ඕනේ. ඔයාලා දන්නවා පරිප්පු හොඳට සේදුවේ නැත්තම් ගඳක් එනවා. ඒ නිසා 5-6 පාරක් අතුල්ලලා හොඳට සෝදගන්න. පරිප්පු ටික සෝදගෙන ආවට පස්සේ විනාඩි 5ක් විතර පෙඟෙන්න තියන්න ඕනේ. මම මේ විදිහට වතුර ටිකක් දාලා පිඟානකින් වහලා පෙඟෙන්න තියනවා. විනාඩි 5කට පස්සේ පරිප්පු එකේ වතුර ටික පෙරාගෙන මම ගේනවා. ඉතින් මේකට දැන් අපි තව රස කරගන්න පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරගන්න ඕනේ. ලූණු, අමුමිරිස්, කරපිංචා මම එකතු කරගන්නවා. ලොකු ලුණු ගෙඩියකින් 4න් 1ක් තමයි එකතු කරගන්නේ. අමුමිරිස් කරල් 3ක් අරගෙන තියෙනවා. ඔයාලා සැර වැඩියෙන් කන්නේ නැත්තම් අමුමිරිස් කරල් 1ක් එකතු කරගන්න. කරපිංචා කොළ කීපයකුත් එකතු කරගන්නවා. ඊළඟට මම බිත්තර 1ක් එකතු කරගන්නවා. පරිප්පු අඬුකෝප්පෙන් එකට පොල්කිරි අඬුකෝප්ප 3 කාලක් ගන්න. පොල්කිරි ටික පැත්තකින් තියනවා. පරිප්පු ටික කොටා ගන්න කලින් අපිට මෙතන කරන්න පොඩි වැඩක් තියෙනවා. මම මෙතන අරගෙන තියෙනවා සීනි තේ හැඳි 1කුත්, ඊස්ට් තේ හැඳි 1කුත්. ඒ වගේම අපිට මදු රසනේ උණු වතුරු පොඩ්ඩක් ඕන වෙනවා. සීනි ටික මම මේ පොඩි බෝල් එකට දාගන්නවා. ඊට පස්සේ මදු රසනේ උණු වතුරු වලින් මේ සැහැඳි 2ක් විතර තමයි එකතු කරගන්නේ. ඊළඟට ඊස්ට් එක එකතු කරලා කලවම් කරගන්නවා. විනාඩි 2ක් විතර හොඳට කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ මේ ටික ඇක්ටිවේට් වෙන්න අපි පැත්තකින් තියලා තියන්න ඕනේ. පරිප්පු ටික කොටලා ඉවර වෙනකොට ඊස්ට් ටික හොඳට පිපිලා තියෙනවා. ඉතින් මම දැන් මේ ග්‍රයින්ඩර් ජායක අරගෙන තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් බ්ලෙන්ඩර් එකේ ධාන්‍ය වර්ග එහෙම කොටන කොටස. මේකට මම මේ පරිප්පු වලින් ටික ටික දාගෙන පොල් කිරිත් දාලා කොටා ගන්න තමයි හදන්නේ. ලුණු, අමුමිරිස්, කරපිංචා, පරිප්පු ඒ ඔක්කොම කලවමේ දාලා පොල් කිරි ටිකක් දාලා තමයි මේ මම කොටන්නේ. ඉතින් විනාඩි 3-4ක් යනකොට මේක හොඳ ක්‍රීම් පේස්ට් එකක් වගේ අපිට ගන්න පුළුවන්. පොල් කිරි අඬුකෝප්පෙන් 3 කාලක් ගත්තානේ. ඒ ඔක්කොම දාලා පරිප්පු අඬුකෝප්ප එක ඔයාලා මේ විදිහට කොටා ගන්න. මම එකපාරයි දෙපාරක් මේක කොටා ගත්තා. මම දැන් පාම්පිටි අඬුකෝප්පෙන් කාලක් තමයි මේ එකතු කරගන්නේ. මෙසනින් කප් එකනුත් 4න් 1යි. ඊට පස්සේ මම පොල් තෙල් මේස හැඳි 1ක් එකතු කරගන්නවා. මේ බලන්නකෝ ඊස්ට් එක දැන් හොඳට පිපිලා තියෙන්නේ. මම දැන් මේකත් මේ මිශ්‍රණයටම එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. කැට නැති වෙනකන් හොඳට කලවම් කරගන්න ඕනේ. මේ බලන්නකෝ පරිප්පු අඬුකෝප්ප එකට මම පොල් කිරි අඬුකෝප්ප 3 කාලයි ගත්තේ. ඉතින් මෙන්න මේ උකු පදමට තමයි එන්න ඕනේ. ගොඩාක් දියත් නැති, ඒ වගේම ගොඩාක් ඝනටත් නැති මේ වගේ මිශ්‍රණයක් තමයි තියෙන්න ඕනේ. මම දැන් මේ මිශ්‍රණය විනාඩි 15ක් විතර පිපෙන්න තියලා තියෙනවා. ඔයාලගේ පලාතේ තියෙන දේශගුණය අනුව මේක පිපෙන්න යන වෙලාව වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔයාලා සීතල පැත්තක ඉන්නවා නම් විනාඩි 20ක් 30ක් වගේ කාලයක් යන්නත් පුළුවන්. මේ තියෙන විනාඩි 15කට පස්සේ මිශ්‍රණය හොඳට පිපිලා තියෙනවා ඔයාලට පේනවා ඇති. මේ මිශ්‍රණයට ආයෙත් පොල් කිරි එකතු කරගන්න වෙන්නේ නැහැ. මේක ටිකක් හොඳට කලවම් කරන්න ඕනේ. ඊට පස්සේ ලුණු තේ හැඳි 1ක් එකතු කරගන්න ඕනේ.
ඔයාලා රස අණුව ලුණු එකතු කරලා ටිකක් කලවම් කරන්න. එතකොට මිශ්‍රණය හරි පදමට එනවා. ඊස්ට් කන්න අකමැති අයට පොල් අතුරෙන් පොල් කිරි ටික මිරිකලා මේ මිශ්‍රණය හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් එහෙම මේක පිපෙන්න පරක්කු වෙනවා. මොකද ස්වාභාවික පරිසරයේ ඉන්න ඊස්ට් තමයි එතකොට පොල් අතුරට ඇවිල්ලා ක්‍රියාකාරී වෙන්න ඕනේ. ඉතින් ඒකට වැඩි වෙලාවක් යනවා. සමහර විට පැය 3 4 5 වගේ කාලයක් යන්නත් පුළුවන්. ඊස්ට් කියන්නේ අපිට හිතකර දිලීරයක්. ඒ වුණාට සමහර අයට ඊස්ට් ඇලර්ජික් වෙන්න පුළුවන්. ඉතින් ඒ අය තමන්ගේ අසනීපය අඳුනගෙන එයාලා පොල් වතුරෙන් මේ මිශ්‍රණය හදාගන්න. මේ බලන්නකෝ මිශ්‍රණයේ පදම. මේ මිශ්‍රණයේ පොඩි පොඩි බුබුලු වලට ඇතුලේ පේනවා ඇති. ඉතින් ගොඩාක් ලොකු ලොකු බුබුලු නෙවෙයි තියෙන්නේ. මම මේක ලුණු දාලා කලවම් කරගත්තා. කලවම් කරගත්තට පස්සේ ඔයාලට මිශ්‍රණය මේ විදිහට තමයි පේන්නේ. චූටි නන්ස්ටික් පෑන් එකක් තමයි අරගෙන තියෙන්නේ. මේ වගේ පොඩි නන්ස්ටික් පෑන් එකක් නැති කෙනෙකුට පුළුවන් මේක අපතාච්චෙත් හදාගන්න. ගින්දර අඩු ගින්දරේ තියාගන්න ඕනේ. නන්ස්ටික් පෑන් එක ටිකක් රත් වුණාම මම මේකේ පොල් තෙල් ටිකක් ගානවා. ඊට පස්සේ මම මිශ්‍රණයෙන් හැන්දක් දාගන්නවා. මිශ්‍රණය ගොඩාක් උසට දාගන්න එපා. හැමුණොත් එහෙම උඩ පැත්ත ඉදෙන්න වෙලා යනවා. උඩ පැත්ත හොඳටම තෙත ගතිය නැති වෙන්න නැතුව අපිට මේක අනිත් පැත්ත හරව ගන්නත් බෑ. ඒ නිසා ගානකට දාගන්න. ගොඩක් උසට මිශ්‍රණය දාගෙන ඔයාලා ගොඩක් වෙලා මේක ලිපේ තියා ගන්නවා කියන්නේ අඩිය පැත්ත කර වෙනවා. මේක ඉතින් පරිප්පුනේ තියෙන්නේ ගොඩක්ම. ඒ නිසා මම දැන් මේ විදිහට උඩ තෙත ගතිය අඩු වෙලා තියෙන දැන් මේකේ පොල් තෙල් ටිකක් ගාලා තමයි අනිත් පැත්ත හරවන්නේ. අනිත් පැත්ත හරවලත් විනාඩියක් දෙකක් තියලා තියන්න. ඒ පැත්තත් ලස්සන රන්වන් පාටකට එනකොට ඔයාලට පුළුවන් ලිපෙන් බාගන්න. මම ඔයාලට තව එකක් පෙන්නන්නම්. රත් වුණ පෑන් එකේ මම පොල් තෙල් ටිකක් ගා ගන්නවා. ඊට පස්සේ මිශ්‍රණයෙන් හැන්දක් දා ගන්නවා. ගින්දර ගොඩක් අඩු ගින්දරේ තියෙන්නේ. ඉතින් මේක ටික වෙලාවක් තියන්න ඕනේ. හරියටම විනාඩි දෙකක් තුනක් වගේ. පොඩ අවධානයෙන් ඉන්න ඔයාලා ගින්දර තියාගන්න ප්‍රමාණය අනුව අඩිය කරවෙනවද නැද්ද කියලා. ඊළඟට උඩ පැත්තේ පොල් තෙල් ටිකක් ගාලා මේ රොටි අනිත් පැත්ත හරවන්න. ඒ පැත්ත විනාඩියක් විතර තිබ්බහම ඇති. ඊට පස්සේ ඔයාලට පුළුවන් ලිපෙන් බාගන්න. ඉතින් ඔයාලට අවන් එකක් ඕනේ නැහැ. මේක හරියටම බනිස් හැදුවා වගේම තමයි හරි සුවඳයි තෝසේ සුවඳක් වගේ එන්නේ. ඒ වගේම මේකේ පරිප්පු දාපු නිසා පොඩි වඩේ සුවඳක් වගේත් එනවා. පොඩි බබලට ඔයාලට පුළුවන් සුද්දට කිරි හොදි ටිකක් හදලා මේකත් එක්ක කන්න දෙන්න. ඉතින් ඔයාලට මේක කන්න කැමති නම් හොදි ටිකක් හල්මැස හොදි ටිකක් හදා ගන්න පුළුවන්. මේ බලන්නකෝ මම එකක් දෙකට කපලා තියෙන්නේ බනිස් වගේමයි හොඳට පිපිලා තියෙනවා. මේක ගොඩාක් සොෆ්ට් එකට තියෙනවා. ඔයාලටත් පුළුවන් හදලා බලන්න. හදලා බැලුවොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් තියන්න. ඔයාගේ යාළුවොත් එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටම දීර්ඝායුෂ වේවා. නිරෝගීමත් දවසක් වේවා. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා නිරයිස් YouTube channel එකට. මේ දවස්වල පාන්පිටි ගොඩක් ගණන් නිසා මම ගොඩාක් මහන්සි වෙනවා ඔයාලට රසම රස පෝෂදායි ඒ වගේම හාල් පිටි වලින් හදාගන්න පුළුවන් කෑම ගැන දැනුවත් කරන්න. අදත් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ මේ වගේ පෝෂණයෙන් පිරුණ රසම රස රොටියක් හදාගන්න විදිහ. ඉතින් මේක ඔයාලට උදේට කන්න රෑට කන්න ඒ වගේම තමයි ළමයින්ගේ ලන්ච් බොක්ස් එකට උනත් දාන්න පුළුවන්. මේක ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් වගේම තමයි ඔයාලට ඔෆිස් ගෙනියන්නත් පුළුවන්. නරක් වෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියනවා නිරායිස් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට මේ වගේ අලුත්ම වීඩියෝ දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන්. මුන් යට පොඩ්ඩකුයි කැකුළු හාල් ටිකකුයි අරගෙන තමයි මේ රසම රස රොටිය හදාගන්න කියලා දෙන්නේ. ඉතින් සම්බෝලයි ප්ලේන්ටියකුයි තිබ්බනම් මේ රොටිය ඔයාලට රසටම කන්න පුළුවන්. දැන් බලමු අවශ්‍ය කරන දේවල් ටික. කැකුළු හාල් අඬු කෝප්පෙන් එකක් අරගෙන මේ වගේ බෝල් එකකට දාගන්නවා. ඉතින් මෙතනදී ඔයාලට අඬු කෝප්පයක්ම ඕනේ නැහැ. ගෙදර තේබුණ කෝප්පෙන් උනත් එකක් දාගන්න පුළුවන්. ඒ කෝප්පෙම බාගෙට චූට්ටක් අඩුවෙන් මුං ඇට අරගෙන තියෙනවා. මෙතනදී ඔයාලට මුං ඇට මේස හැඳි තුනක් විතර එකතු කරගන්නත් පුළුවන්. මේ ටික පෙඟෙන්න දාන්න කලින් හොඳට සෝද ගන්න ඕනේ.
මුංගටයි හාලුයි දෙකම එකට දාලා සෝදගන්න. මෙතන මං සෝදගෙන ආපු මුංගටයි හාලුයි ටික. ඉතින් දැන් මම මේකට වතුර දාන්න යන්නේ. මේක හොඳට පෙඟෙන්න අවශ්‍ය කරන වතුර ගන්න දාගන්න ඕනේ. මේ විදිහට හාල් එකට වඩා අඟලක් එක හමාරක් විතර උසට වතුර දාගන්නවා. මම දැන් මේ ටික පැය 3ත් 5ත් අතර කාලයක් පෙඟෙන්න තියෙනවා. ඉතින් ඔයාලා මේක උදේට හදනවා නම් රෑට පෙඟෙන්න දාලා නිදා ගන්න. එතකොට උදේට ඔයාලට මේක ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් මගේ වැඩ කටයුතු ටික ඉවර වෙලා මේක හදන්න ගන්නකොට මට පැය 5ක් ගියා. මේ දෙන්නේ පැය 5කට පස්සේ මම මේ වගේ පොඩි බෝල් එකක් අරගෙන ඒකට සීනි තේ හැඳි 3 හමාරක් දා ගන්නවා. මේකට මම ඊස්ට් තේ හැඳි 1 හමාරක් ගන්නවා. ඉතින් ඔයාලා මේ જાතියෙන් ඊස්ට් ගන්නවා නම් ඊස්ට් තේ හැඳි 1යි කාලක් 1 හමාරක් අතර ගාණක් ගන්න. ඊස්ට් එක ඇක්ටිවේට් කරගන්න හදන්නේ. ඉතින් ඒකට අපිට මද රසනේ උණු වතුර ඕන වෙනවා. මද රසනේ කියන්නේ ඇඟිල්ල දාන්න පුළුවන් තරමට වගේ චුට්ට වැඩියෙන් රසනේ වතුර එකතු කරගන්න. මේස හැඳි 2ක් විතර එකතු කරලා හොඳට මේක කලවම් කරන්න ඕනේ. කලවම් කරලා පැත්තකින් තියාගන්න. හාල් ටික කොටලා ගන්නකොට ඊස්ට් මිශ්‍රණය හරි ලස්සනට එනවා. ඉතින් මේ බලන්න මම පෙඟෙන්න දාපු හාල් ටිකයි මුංගට ටිකයි මම දැන් ගිහින් වතුර පෙරාගෙන එනවා. ඊළඟට මම මේ අරගෙන ආවේ ධාන්‍ය වර්ග කොටන බ්ලෙන්ඩර් එකේ පොඩි ජාර් එක. ඒකෙන් තමයි අපි මේ ටික කොටා ගන්න ඕනේ. එතකොට ලේසියෙන්ම කොටා ගන්න පුළුවන්. අමු මිරිස් කරල් 2ක් ඕන වෙනවා. තව අපිට ඕන වෙනවා උක්කු පොල් කිරි. පොල් කිරි කෝප්ප භාගයක් ඕන වෙනවා. ඒ කියන්නේ මිලිලීටර් වලින් නම් 125ක්. පොල් කිරි ගන්නකොට කෝප්ප භාගයට වඩා චුට්ටක් වැඩියෙන් තියාගන්න. ඉතින් මිශ්‍රණය ගොඩාක් උකු වුණොත් එහෙම අපිට තව පොල් කිරි ටිකක් මේකට එකතු කරගන්න වෙන නිසා. දැන් මම මේ විදිහට හාලුයි මුංගටයි මේ බ්ලෙන්ඩර් ජාරයකට දාගන්නවා. මේ ටික මම 3 පාරකට තමයි කොටා ගන්න යන්නේ. ඉතින් එකකට එක අමුමිරිස් කරලා දාලා කොටනවා. ඔයාලා ළඟ හොඳ බ්ලෙන්ඩර් එකක් තියෙනවා නම් මේ ටික එකපාරම කොටා ගන්න පුළුවන්. ඉතින් මම අර පොල් කිරි වලිනුත් ටිකක් දාලා ඊට පස්සේ මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මේකේ හාල් කෑලි පොඩ්ඩක්වත් හිටින් නැති වෙන්න හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. කොහොමත් පිටි කොටනවා වගේ නෙමෙයි හාල් මේ විදිහට වතුර හෝ පොල් කිරි දාලා කොටනකොට ලේසියෙන්ම කොටා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අතින් පොඩ්ඩක් අරගෙන බලන්න පුළුවන් හාල් අහු වෙනවද කියලා. මේ විදිහට කොටාගත්තු ටික මම වෙනමම බෝල් එකකට දාගන්නවා. මේ ටික මම ටිකක් ලොකු බෝල් එකකට තමයි දාගන්නේ. මොකද මේ ටික පිපෙන්න තියන්න ඕනේ. ඉතින් ඔන්න දෙවැනි පාරත් මම කොටලා ගෙනල්ලා දැම්මා. අමුමිරිස් කරල් 2යි හාල් 2 පාරකටයි කෙටුවා. ඊළඟට මේ තියෙන්නේ 3 වෙනි පාර. 3 වෙනි පාර අපි මේකට වෙන දෙයක් එකතු කරනවා. මේකට අපි බිත්තරයක් එකතු කරගන්න ඕනේ. ඉතුරු පොල් කිරි ටිකක් දාලා මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගෙන එනවා. ඉතින් මෙතනදී බිත්තර එකතු කරගන්න අකමැති කෙනෙකුට බිත්තර එක එකතු කරගන්න නැතුව මේ ටික බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඔන්න 3 වෙනි පාරත් මම මේ ටික බ්ලෙන්ඩ් කරගෙන ඇවිල්ලා මේ බෝල් එකට දාගත්තා. දැන් මේකට මම මේස හැඳි 2ක් පාන් පිටි එකතු කරගන්නවා. පාන් පිටි නැති කෙනෙකුටත් මේක එකතු කරගන්න නැතුව හදාගන්න පුළුවන්. මොකද මුංගට තියෙන නිසා මේකට පාන් පිටි අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ. පොල් තෙල් මේස හැඳි භාගයක් එකතු කරගන්නවා. එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වෙලාවේදී ලුණු එකතු කරගන්න එපා. මේ ටික කරලා ඉවර වෙනකොට බලන්න ඊස්ට් මිශ්‍රණය හොඳට පිපිලා තියෙනවා. මම දැන් මේ මිශ්‍රණයත් මේකටම එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. මෙන්න මේ වගේ උකු මිශ්‍රණයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පදමට නැත්තම් එහෙම ඝනකම වැඩි නම් තව පොල් කිරි පොඩ්ඩක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක පිඟානකින් හෝ වට්ටියකින් වහලා ටික වෙලාවක් තියන්න ඕනේ. විනාඩි 20ත් 40ත් අතර ප්‍රමාණයක් තියලා තියන්න. මේ තියෙන විනාඩි 20කට පස්සේ ඉතින් ඔයාලා ඉන්න රටේ සීතල නම් එහෙම නැත්තම් ලංකාවේ වැස්ස නම් එහෙම ඔයාලට මේ ප්‍රමාණයට මේක පිපෙන්න ටික වෙලාවක් යනවා. විනාඩි 40ක් වගේ යයි.
මේ බලන්න මේක හොඳට පිපිලා තියෙන්නේ. දැන් අපි බලමු රොටි ටික හදාගන්න විදිහ. මේක හදන්න මම අරගෙන තියෙන්නේ මේ වගේ පොඩි නන්ස්ටික් පෑන් එකක්. ඔයාලට සයිස් එක පේනවා ඇති. ඔම්ලට් එකක් දාගන්න තරමේ සයිස් එකක්. ඉතින් මේක වැඩි මුදලක් වෙන්නේ නැහැ. ඔයාලට මේ වගේ එකක් අරගෙන තියාගත්තොත් සැරින් සැරේ මේ වගේ රසට රොටි හදාගන්න පුළුවන්. මේ නන්ස්ටික් පෑන් එක ගොඩක් පොඩි නිසා මේ වගේ ආධාරකයක් තියලා තමයි මම රොටි ටික හදාගන්නේ. පෑන් එක රත් වෙන අතරතුර මම මේකට ලුණු එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ලුණු තේ හැඳි එකක් තමයි දාගන්නේ. ඉතින් ඔයාලට රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. ඔන්න මිශ්‍රණය හොඳට තියෙනවා. දැන් මම මේ පෑන් එකේ පොඩක් තෙල් ගානවා. ඔයාලට ඉතින් ටිෂු එකකින් හරි මේකේ තෙල් ටිකක් ගා ගන්න පුළුවන්. දැන් මම මිශ්‍රණයෙන් එක හැන්දක් මේකට දාලා ඊට පස්සේ පියනකින් වහනවා. පියනෙන් වැහුවට පස්සේ සැරින් සැරේ මේක ඇරලා බලන්න එපා. එහෙමනොත් එහෙම අර රත් වෙනකොට පිපිගෙන එන එක බහිනවා. විනාඩි දෙකකින් විතර මම මේක අනිත් පැත්ත හරවනවා. ඉතින් මේ වගේ ලස්සන පාටට අඩිය ගන්න ඕනේ නම් ඔයාලා ගින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න. අනිත් පැත්ත හරවලත් විනාඩියක් විතර තියලා මම මේක ලිපෙන් බාගන්නවා. හරි ලස්සන කොළපාටට තියනවා. ඉතින් මේකේ මේ මිශ්‍රණය ඔයාලට හරියට කොළපාට පේන්නේ නැහැ. මෙතන ලයිට් එළිය නිසා. එහෙම නැත්නම් මේ මිශ්‍රණය මීට වඩා කොළපාටට තියෙනවා. මේ විදිහට මම තව එකක් හදා ගන්නවා. ඉතින් මම ඔක්කොම රොටි ටික හදාගෙන ඉවරයි. මේ බලන්න හරීම ලස්සනට තියෙනවා. ඔයාලට මම එකක් කඩලා පෙන්නන්නම්. මේ බලන්නකො හොඳට පිපිලා තියෙනවා. ඔයාලට මේක කන්න පරිප්පු හොද්දක් වගේ වුණත් හදා ගන්න පුළුවන්. රෑට හදපු රොටි මම චුට්ටක් රත් කරලා උදේටත් කෑවා. ඉතින් මේ ටික මේ විදිහටම සොෆ්ට් එකට මේ විදිහටම තිබ්බා. ඔයාලට මේක රෑට හදලා උදේට කන්න ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් උදේ ආහාරයට ඔෆිස් එකට ළමයින්ට ඉස්කෝලේ අර යන්න දෙන්නත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට එකක් මැදින් කපලා පොඩි අයට මේකට නිව්ට්‍රෙල්ලා ගාලා දෙන්න පුළුවන්. ඔයාලා ඒ විදිහට හදනවා නම් අර කලින් එකතු කරගත්තු අමු මිරිස් කරල් දෙක එකතු කරගන්න නැතුව මේක හදාගන්න. ඒ වගේම ජෑම් ගාලා දෙන්න පුළුවන්. නැත්තම් මැද්දට සම්බෝල දාලා සීනි සම්බෝල දාලා දෙන්න පුළුවන්. මම නම් මේ රොටි කන්න හදාගත්තේ සම්බෝලයක්. ඒ වගේම තමයි මම ප්ලේන්ටියකුත් හදාගත්තා. ඉතින් හරිම රසයි. හරිම රසට අද රැයට මං කෑම කෑවා. ඔයාලටත් පුළුවන් මේක හදලා බලන්න. ඉතින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මහන්සියක් නැහැ ගොඩක්. මේ වගේ පෝෂ්‍යදායි වටිනා ආහාර ගැන ඔයාගේ යාළුවන්ව දැනුවත් කරන්න. ඒ වගේම ඔයාගේ නෑදෑයින්ව දැනුවත් කරන්න. Facebook එකේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාටත් ඔයාගේ පවුලේ හැමෝටම දීර්ඝායුෂ වේවා.